ඔබවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ ස්පෝර්ටිං ලයිව් වැඩසටහන සමග සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාටම විශේෂයෙන්ම ක්‍රීඩා ලෝලී ඔබ සියලු දෙනාටම ඉතින් ඒ වගේම අයිපෝන් අශෝක සිල්වා මහත්මයා අපේ ක්‍රිකට් විචාරකතුමන්ටත් ඉතින් මේ දවස්වල IPL එක ගැන තමයි අපි හැමෝම කතා කරන්නේ අපිට වීඩියෝස් නම් සමාජ මාධ්‍ය තුලත් රූපවාහිනියෙත් මේ IPL එක සම්බන්ධයෙන් තමයි වැඩි වශයෙන් දකින්නට ලැබෙන මොකක්ද මේ අලුත්ම තත්ත්වය IPL ක්‍රිකට් තරගාවලිය පුරාවටම අතෝසම හේෂානි ද මේ IPL තරගාවලිය තමයි ලෝකේ පැවැත්වෙන ක්‍රිකට් සැණකෙළිය කිව්වොත් මම නිවැරදි ඉතාම විශාල ක්‍රිකට් ලීග් තරගාවලිය ලෝක ජනප්‍රියම ක්‍රිකට් තරගාවලිය ඒ වගේම ලෝකේ ඉන්න ඉතාම දක්ෂ ක්‍රීඩකයන් සෑම රටකම ඉන්න ඉතාම දක්ෂ ක්‍රීඩකයන් එකට තරඟ වදින තැන තමයි IPL තරගාවලිය ඉතින් මේ IPL තරගාවලිය ගැන මේ දවස්වල උනන්දුව ඇති වෙන්න විශේෂයෙන් ශ්‍රී ලංකිකයන්ගේ උනන්දුව ඇති වෙන්න හේතුව තමයි අපේ ක්‍රීඩකයෝ පස් දෙනෙක් මේ තරගාවලියේ කණ්ඩායම් හතරකට ක්‍රීඩා කරනවා. ඉතින් IPL තරගාවලිය ගැන තවත් මම කිව්වොත් තරඟ 70කට හිට වෙන මේ තරගාවලිය 70ක් පැවැත්වෙනවා. ඒ දින 52ක් පුරා මේ තරගාවලිය පැවැත්වෙනවා. ඉතින් මේ තරගාවලියේ අවසාන භාගයට තමයි දැන් පැමිණලා තියෙන්නේ. දැන් මේ වෙනකොට තරඟ 64ක් පවත්වල ඉවරයි. අවසාන සතිය තමයි මේ ගත වෙන්නේ. ඉතින් මේ තරගාවලිය ජනප්‍රියමට හේතුව මුළු ලෝකෙම මම කලින් කිව්වාගේ දක්ෂ ක්‍රීඩක හැම රටකටම මේ තරගාවලියේ ප්‍රේක්ෂකයෝ ඉන්නෝ මුළු ලෝකෙම. ඒ වගේම මුදල් විශාල සම්භාරයක් මේ තරගාවලියට අනුග්‍රාහකකින් අනේ හැම දෙයකින්ම සහභාගී වෙන රටවල්වලින් මුදල් ගොඩාක් ගලායන තරගාවලියක් ඒ වගේම ක්‍රීඩකයන්ට විශාල මුදලක් ගෙවන තරගාවලිය. ඒක තමයි මේ තරගාවලිය මේ තරම් ජනප්‍රිය. ඉතින් මම තවදුරටත් කතා කරොත් මේ තරගාවලියේ ගුජරාත් ටයිටන් කණ්ඩායම තමයි මේ වෙනකොට ඉහළින් මෙසින් පළවෙනි කණ්ඩායම හැටියට මෙතෙක් පැවැත් වූ තරග වලින් ලබාගත් ලකුණු හැටියට ලකුණු 90. ඉතින් ඒ කණ්ඩායමට අපේ දසුන් සානක ක්‍රීඩා කරනවා. දසුන් සානක කියන්නේ අපේ 2020 ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක. ඉතින් ඒ වගේම RCB රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමට අපේ තවත් අතිදක්ෂ දඟපන්දු යාන්නෙකු වන්න වනිදු හසරංග ක්‍රීඩා කරනවා. ඒ වගේම චෙන්නයි සුපර් කිං කණ්ඩායමට ක්‍රීඩා කරනවා අපේ ක්‍රීඩකය දෙන්නේ මතීෂ පතිරණ සහ මහේෂ් තීක්ෂණ. ඉතින් මේ ක්‍රීඩකයෝ හතරන ඇරුනම පංජාබ් කිංස් කණ්ඩායමට භානුක රාජපක්ෂ ක්‍රීඩා කරනවා. මෙයිනුත් මේ දක්වා මුළු ලෝකයේම කතාබහට ලක්වෙන් තරමට දක්ෂකම් දක්වලා තියෙනවා. CSK එහෙම නැත්නම් චෙන්නයි සුපර් කිං කණ්ඩායමට ක්‍රීඩා කරන අවුරුදු 20ක් තරම් තරුණ අපේ දක්ෂ ක්‍රීඩකයෝ වන මතීෂ පතිරණ. ඊට හේතුව තමයි ඔහුගේ ක්‍රීඩා ඉරියව් ගොඩාක් දුෘට මාලිංගර සමානයි. මේ අවසාන පන්දු එහෙම නැත්නම් ඩෙත් ඕවර්ස් වල පන්දු යැවීමෙන් ඔහු දක්වලා තිනෝ ඉතාම පරිණත ලෝකේ ඉන්න සියලුම ක්‍රීඩකින්ට වඩා දස්කම් පාලා තිනෝ මේ වෙනකොට. ඉතින් ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින් වශයෙන් හැමෝම අපි හැමෝටම ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්. මොකද මෙතෙක් පැවතු තරඟ වල ඒ කණ්ඩායමේ නායකයා වශයෙන් මහේන්ද්‍ර සිං ධෝනි ඔහු ගැන විශ්වාසයක් තබලා මේ ලාබාල ක්‍රීඩකයාට ඒ අමාරු කර්තව්‍ය බාර දීලා තිනෝ. ඌ ඒ වගකීම ඉතා හොඳින් කරමු. චෙන්නයි සුපර් කිං කණ්ඩායමට බොහෝම ජයග්‍රහණ ලබා දීලා තිනෝ. ඉතින් ඒ නිසාම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් උනන්දු ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින් තවත් උනන්දු මේ ක්‍රීඩා තරගාවලිය දවල් ද අපිට මේ ක්‍රීඩා තරගාවලිය බලන්න වෙන්නේ ගොඩක් දුරට රෑ 12න් පස්සේ. ඉතින් ඒ වගේ කාලපරාසයක වුණත් මේ ක්‍රීඩා තරගාවලිය බලන්න යොමු වෙලා තියෙනවා. හොඳයි අශෝක මහත්මයා, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ පස්වී දිනවල තිබුණු මේ ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය තුළින් අපි දැනගත්තා ශ්‍රී ලංකාවේ ඉදිරි ලෝක ඉස්ලාම් තරගාවලිය සඳහා සුදුසුකම් නොලබන බව සහ
අපි දැනගන්නට කැමති මේ නිසාවෙන් ඔවුන්ට World Cup අපි ලෝකුස්ලාන් තරගාවලියට කොහොමද සුදුසුකම් ලැබෙනවා නම් ඒ තියෙන මාර්ගයේ කුමක් දශක මහත්මයා? ඇත්ත වශයෙන්ම ඉතාම කනගාටුට කරුණක් මේ ICC එක් දින ලෝකුස්ලානේ එහෙම නැත්නම් ජාත්‍යන්තර එක් දින ලෝකුස්ලානේ තරගාවලියේ අපි පළවෙනි වතාවට තමයි අපේ සුදුසුකම් ලබා ගැනීම වටයකට යන්න සිද්ධ වෙලා තින්නේ. එක් දින කණ්ඩායමක් වශයෙන් අපි ඉතාමත් ඉහළ තැනක හිටියේ. අපි වර්ල්ඩ් කප් එකක් ජයග්‍රහණය කරලා තිනවා. ඒ වගේම වර්ල්ඩ් කප් අවසාන තරගවල දෙවතාවක් ගිහිල්ලා තිනවා. ඒ තරම් ගිහිල්ලා ගිහිටපු ශ්‍රී ලංකා කණ්ඩායමට අවසනකට වගේ මේ වෙනකොට තරගාවලියට කෙලින්ම සහභාගී වීමේ අවස්ථාවක් නැති වෙලා තිනවා. අපේ පහුගිය වසර කිහිපේ අපේ තිබුණු පසුබෑම නිසා ඉතින් තවමත් අපිට ඒ තරගාවලියට සහභාගී වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා අපි සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් පවත්වන සිම්බාබ්වේ ඒ තරගාවලියට සහභාගී වෙයි. නමුත් ඒකත් එසේ මෙසේ පහසු දෙයක් නෙමෙයි. ඒ තරගාවලිය වුණත් ඉතාම දක්ෂ කණ්ඩායම් කීපයක්ම ඉන්නවා. මම කතා කරොත් බටහිර ඉන්දිය කොදෙව්, අයර්ලන්තය, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, ඒ වගේම සිම්බාබ්වේ රාජ්‍ය පවත්වන්නේ ඔවුන් සහභාගී වෙන තරගාවලියට. ඉතින් මේ දහ දෙනෙකු කණ්ඩායම සුදුකම් ලබා ගැනීම මේ තරගාවලියට සහභාගී වෙන කණ්ඩායම් වලින් කණ්ඩායම් දෙකකට පමණයි ලෝකුස්ලානේ සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අපි බලائمු මේ තරගාවලිය පැවැත්වෙන්නේ ජූනි 18 වෙනිදා ඉඳන් ජූලි 9 වෙනිදා වෙනකම් තුර කාල පරාසය තුල අපි බලන් ඉමු. අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රාර්ථනා කරමු මේ තරගාවලියෙන් ජය ලබාගෙන නැවතත් ලෝකුස්ලාන්ට සහභාගී වෙන්න අවස්ථාව ලබා ගන්න හැකි වේ වගේ. ඔව්, විශ්වවාහිනී නාලිකාවෙන් අපේ ස්පෝර්ට්ස් ලයිව් වැඩසටහනෙන් ශ්‍රී ලාංකිකයින් අපි සිවිදනාම ඒ සඳහා ප්‍රාර්ථනාවන් යොමු කරනවා. ඉතින් ඒ වගේම තමයි අශෝක් මහත්මයා, අපි මේ ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මේ ඉන්දු පකිස්තාන රටවල් දෙක අතර තියෙන මේ මතභේදාත්මක තත්ත්වය හින්දා, මේ ගැටුම්කාරී තත්ත්වය හින්දා තරගාවලිය යම් මතභේදාත්මක තත්ත්වයකට පත් වෙලා තිනවා. මෙහි අපි නවතම තත්ත්වය දැනගන්නට කැමතියි. ඇත්ත වශයෙන්ම ඇත්තටම අපි අර අපේ භාෂාවෙන් කතාවුත් කම්බාදින් තත්ත්වයකට පත් වෙලා තිනවා. ඔබ කිව්වා වගේ මේ රටවල් දෙකේ තියෙන විරසකය සෑහෙන වසර ගානක තිස්සන් පැවැත්වෙන විරසකයක්. මොකද මේ තරගාවලිය පැවැත්වීමට යෝජිත වී තිබුණේ පාකිස්තානයේ. ඉන්දියානු කණ්ඩායම පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කරලා තිනවා. පාකිස්තානය තුළ ක්‍රීඩා කරන්න අකමැති වෙලා තිනවා. ඉතින් මේ ප්‍රශ්නේ නිසා මේ තරගාවලිය බොහෝ දුරට කම්බෑදීමේ තත්ත්වයකමයි පවතින්නේ. නමුත් දවතම තත්ත්වය මේ තරගාවලිය පැවැත්වෙන දිනවදාගෙන තියෙන සැප්තැම්බර් 2 වෙනිදා සිට සැප්තැම්බර් 17 වෙනිදා දක්වා. එතකොට මේ තරගාවලිය ඉතාමත් පෙරහුරු තරගාවලියක් වෙනවා. ලෝකුස්ලානියට සහභාගී වෙන්න කලින් හම්බ වෙන හොඳ තරගාවලියක්. නමුත් මේ මතභේදය කොයිතරම් දුරට තවමත් අතර විසඳිලා නැහැ. නමුත් යෝජනාවක් කරලා තියෙනවා. ඉන්දියාව කැමති අතරමැදි කියන්නේ රටක් හැටියට ශ්‍රී ලංකාවේ මේ තරගාවලිය පවත්වන. යම් හේකින් මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වුණොත් ඒ ඉතාමත් හොඳ ආර්ථික වශයෙන් සහ ශ්‍රී ලංකාවට ලැබෙන ඉතාමත් හොඳ අවස්ථාවක්. නමුත් ඒ සඳහා පාකිස්තානය තවමත් කැමැත්ත පළ කරලා නැහැ. ඒ වගේම පාකිස්තානය යෝජනා කරලා තිනවා රටවල් දෙක ඉන්දියාව සහභාගී වෙන තරඟ පමණක් වෙන රටක පවත්වලා අනිත් සියලු තරඟ පාකිස්තානයේ පවත්වන්න කියලා යෝජනාව ගෙනත් තිනවා. ඉතින් මෙවැනි යෝජනා ගොඩක් එක්ක තාමත් මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ ප්‍රශ්නේ ඉක්මනින් විසඳෙන්න කියලා. ඒ වගේම පාකිස්තානය යෝජනා කරනවා එක්සත් අරාබි එමිරාජ්‍ය සියලුම තරඟ පවත්වමු කියලා. ඉතින් ලෝකුස්ලාන්ට පෙර තියෙන මෙවැනි තරගාවලියක් එක්සත් අරාබි එමිරාජ්‍ය වගේ ඉතාමත් උෂ්ණාධික රටක පැවැත්වීම ලෝකුස්ලාන්ට පෙර ක්‍රීඩකයන්ට ඒ තරම් යහපත් තත්ත්වයක් නෙමෙයි කියන එක තමයි ඉන්දියාව සහ අනිකුත් රටවල් කියන්නේ. කෙසේ වුණත් අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. ඒ තරගාවලිය පැවැත්වෙනවා නම් ඉතාමත් හොඳයි ශ්‍රී ලංකාවේ අපිට තියෙන දැනට තියෙන තත්ත්වය.
හොඳයි ස්තුතිවන්ත වෙනවා අශෝක සිල්වා මහත්මයාට වෙනද වගේම අද දිනේදී දි ස්පෝර්ටිං ලයිව් වැඩසටහන සමග සම්බන්ධ වීම පිළිබඳව ඒ වගේම තමයි අපි ලබන සතියේදී අපේ ප්‍රිය ක්‍රිකට් ක්‍රීඩා ලෝලි ඔබ සියලු දෙනාටම IPL තරගාවලියේ ජයග්‍රාහකයින් සමග අලුත්ම තොරතුරු දැනුවත් කිරීමට සූදානම්. ඔව් හේෂානි බෙහෙන්ම ස්තුති අතෝසම ටික කාලයකට විදේශගත වීමට සිදු නිසා මේ මගේ ප්‍රියතම වැඩසටහන ඔබ සමග පවත්වන්න බැරි වුණා පසුගිය කෙටි කාලපරාසයක. ඉතින් විශ්වවාහිනි මැදිරියට අද පැමිණියම හරි සතුටක් දැනුණා. ඉතින් අපි ඉදිරියට ක්‍රීඩා ලෝලි වෙනුවෙන් වැඩසටහන ඉදිරිපත් කරමු. බලාපොරොත්තු අශෝක සිල්වා මහත්මයා එසේනම් ඔබ සියලු දෙනාටම සුභ සතියක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබේ නිවසින් සමුගෙන යනවා. අයිබෝවන්. Vishvavahini.